සුපිරියටම වැඩ කරන සරලම සර්කිට් එක හදාගන්න හැටි තමයි කියලා දෙන්න හදන්නේ. ආයුබෝවන් වල හැමෝටම ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම තමයි මට මේක හදිස්සියෙම අරන් ඉන්න සිද්ධ වුනේ. ඉතින් ගොඩක් පුංචි වීඩියෝ එකක් හරි සරලයි මම මේක ඔයාලට කියලා දෙන්නම් මේක හරියටම කන්ට්‍රෝල් කරගන්නේ කොහොමද කියලා. මොකද මේ දවස්වල ගොඩක් අයට තිබුණ ප්‍රශ්නයක් මේ දවස්වල රැල්ලට වගේ යන ගෑස් කතන්දරයට මේ දවස්වල යනවා. පොල් කටු අඟුරු ලිප් භාවිතා කරනවා හැමෝම දැන් හදන්න පටන් අරගෙන හැමතැනම හදනවා. ඉතින් සමහර අය නිකම්ම තමයි මේ ෆෑන් එක යොදාගෙන ලිප් හදලා තියෙන්නේ. ඉතින් සමහර ලාවට ගොඩක් හුලං එන වෙලාවට පාලනය කරගැනීමේ අපහසුතාවයන් නිසා අඟුරු ටික ඉක්මනින් දහන වෙලා යන අවස්ථාද තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට අපට අවශ්‍ය විදිහට පාලනය කරලා අඩු වැඩි කරගන්න කන්ට්‍රෝල් සර්කිට් එකක් හදාගන්න හැටි සරලම සර්කිට් එක හොඳටම වැඩ කරන සරලම සර්කිට් එක හදාගන්න හැටි තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් එහෙනම් කූලින් ෆෑන් එක වෝල්ට් 12 තමයි මේකට ගන්නෙ. හැමෝම දන්න කම්පියුටර් පවර් සප්ලයි වල සයිස් එක තමයි මේ. ඉතින් මේක කටේ ගන්නත් තියෙනවා, නැත්නම් ඔයාලට පරණ කම්පියුටර් පවර් සප්ලයි එකකින් ගලවලා ගන්නත් පුළුවන්. ඒ වගේම කම්පියුටර් වල අමතර ෆෑන් තියෙනවා, ඒ වගේ එකක් ගලවලා ගන්න මේක කරන්න පුළුවන්. ඉතින් මේ සර්කිට් එක හදන්න ඔයාලට ඕනෙනවා D313 ට්‍රාන්ස්ෆරයක් අවශ්‍ය වෙනවා. මම හිතේ පරණ එකක් මගේ අතේ තියෙන්නේ D313 ට්‍රාන්ස්ෆරයක්. ඉතින් එකට D313 ට්‍රාන්ස්ෆරේ ඊට පස්සේ කන්ට්‍රෝල් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ කන්ට්‍රෝල් එකට 10කේ 20කේ, ඉතින් මම අද 20කේ අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට 10කේ 20කේ ඒ වගේ කන්ට්‍රෝල් තමයි මේකට භාවිත කරනවා නම් ගොඩක්ම හොඳ. 50කේ 100කේ පාවිච්චි කරනවා නම් මේකේ අපට කන්ට්‍රෝල් එක හරියාකාරව අඩුවැඩි වීම දැක ගන්න බෑ. මොකද එතකොට ඔයාට 100කේ එකක් දැම්මොත් මේ කන්ට්‍රෝල් එකේ චුට්ටක් හලවනකොට ෆෑන් එක වැඩ කරන්න පටන් ගන්නවා. අර ඩිංග ඩිංග අපට ඕන විදිහට තියා ගන්න බෑ. ඒකයි 10කේ ගන්න කියලා කියන්නේ. ඉතින් 10කේ හෝ 20කේ ඔයාට මේ සඳහා භාවිත කරන්න වෙනවා. ඊළඟට 313 ට්‍රාන්ස්ෆරේ. ඉතින් මේක සර්කිට් මකුත් නෑ, මම මේකටම අමුරලා ඔයාට සරලව මේක හදන හැටි කියලා දෙන්නම්. ඉතින් මේ ෆෑන් එක දුවවන්න ඇම්පියර් ගණන්ක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක වට පේනවා වෝල්ට් 12යි මිලි ඇම්පියර් 0.16ක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඉතින් බොහොම පොඩි මිලි ඇම්පියර් ගානකින් තමයි ෆෑන් එක දුවන්නේ. ඉතින් ඔයාලට ලේසියෙන්ම ගෙදරක තියෙනවා නම් මේ වගේ පරණ ලෑන්ඩ් ෆෝන් එකක චාර්ජරයක් වුණත් ඔයාලට මේ සඳහා භාවිත කරන්න පුළුවන්. අපි ඒක පැත්තකින් තියමු. ඉතින් දැන් සර්කිට් එක හදන හැටි මම කියලා දෙන්නම්. D313 ට්‍රාන්ස්ෆරේ පින් අවුට් විදිහට මෙතන බේස් මැද පින් එක කලෙක්ටර් එමීටර් විදිහට තමයි තියෙන්නේ. අපිට මේ ට්‍රාන්ස්ෆරේ බේස් එක මෙතන තියෙන්නේ, ඒක කන්ට්‍රෝල් එකේ මැද පින් එකට එන විදිහට තමයි පාස් කරන්න. මෙන්න මේ විදිහට කලෙක්ටර් එක මේ පැත්තේ පින් එකට එන විදිහට මම දැන් පාස් කරන්න ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙයි. මම හිතනවා ඔයාලට පැහැදිලිව පේනවා ඇති ට්‍රාන්ස්ෆරේ අනිත් පැත්තට හරවල් තියෙන්නේ. මේ පැත්තට හැරෙවාම මෙතන බේස් එක තියෙන්නේ. බේස් එක අනිවාර්යෙන් මේ කන්ට්‍රෝල් එකේ මැද පින් එකට තමයි පාස් කරන්න ඕන. මේ දෙක මාරු කරගන්න එපා. මාරු කරගත්තොත් කන්ට්‍රෝල් එක පිච් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් දැන් අපිට ධන වෝල්ට් 12 ඉන්පුට් කරන්න තියෙන්නේ මෙන්න මෙතනට. ඍණ සප්ලයි ඉන්පුට් කරන්න තියෙන්නේ මෙන්න මෙතෙන්ට. ඔයාලට ඉස්සෙල්ලා පෙන්නපු චාර්ජර් එකේ වයර් එක මේ හුවාවේ චාර්ජර් එකේ. ඒකේ ඔයාලට පේනවා ඇති මේ එක වයර් එක දෙකට පැලුවට පස්සේ මේක සුදු ලයින් එකක් තියෙනවා. ඒ පැත්ත තමයි ධන විදියට තියෙන්නේ. ධන සප්ලයි එක මම මෙතන මැද පින් එකට පාස් කරනවා. ඒ විදියට. ඊට පස්සේ ඍණ සප්ලයි එක කන්ට්‍රෝල් එකේ මෙන්න මෙතනට තමයි පාස් කරන්න තියෙන්නේ. ඍණ සප්ලයි ඉන්පුට්. ධන ට්‍රාන්ස්ෆරේ මැද පින් එකට කියන කන්ට්‍රෝල් එකේ අනිත් පැත්තර තමයි පාස් කරන්න තියෙන්නේ. මැද පින් එක අනිවාර්යෙන් බේස් එකට පාස් වෙන්න. ට්‍රාන්ස්ෆරේ එමීටරෙන් තමයි අවුට්පුට් එක විදිහට තියෙන්නේ. ඔන්න ෆෑන් එක ගත්තා. එතනින් ඒකේ ධන ඍණ ෆෑන් එකේ මේ විදිහට වයර් දෙක තියෙනවා. අතු පාට් එක ධන විදිහට තියෙන්නේ. ෆෑන් එකේ ධන වයර් එක ට්‍රාන්ස්ෆරේ එමීටරයට මේ විදිහට පාස් කරනවා. පැහැදිලි ඇති. ඊට පස්සේ ඍණ තියෙන්නේ තුපුරු පරිදි මෙතන තමයි ඍණ තියෙන්නේ අවුට්පුට් එකෙත්.
මම හිතනවා පැහැදිලි ඇති කියලා. සප්ලයි දීලා මම ආට පින්නනම් මේක. හරි. ආ ෆෑන් එක වට මෙතන පේනවා. මම චුට්ට උස්සලා තියාගෙන තිනවා. ඊට පස්සේ ෆෑන් එක කරගෙන කොට වැඩ පේනවා. වැඩ කරන්න පටන් ගන්නවා. සාමාන්‍ය ගන්නට කරකින්නේ දැන් වට පේන ඇති මීඩියම් තියෙන්නේ ෆෑන් එකේ සද්ද එහෙමට හෙන්නේ ෆුල් වැඩි කරාම ඉතින් කොයි විදියට තමයි සරලව ෆෑන් එකට සර්කිට් එක හදා ගන්න තියෙන්නේ ඉතින් මේකට ඔයාට මේ ට්‍රාන්ස්ෆෝමර් එකකින් උනා සප්ලයි දෙන්න පුළුවන් මේ චාර්ජර් නැත් උනාට ප්‍රශ්නයක් නැහැ ඉතින් මේ චාර්ජර් එකම අවශ්‍ය නැහැ ඔයාට මේ චාර්ජර් එකක් ගත්තොත් කොස් එක වැඩි වෙනවා एक अड़म वेद मे हदा वाट पुलवा मैंने मे वे वोल्ट दुलाह मिलियम पेर तुनसी मेतीन इतकोट मे की मे पत्त वाट पुलवा एसी केबल कमरला कड़े तीन सामान्य रूपये पनहट पन पहाट वाले गाने पुलवा एसी केबल एक मे पत्त रामला दिशी तीट सप्लाई दिन ඊට පස්සේ මේ පැත්ත DC කරලා ගන්න ඕන මම එක DC කරන හැටිත් මම ඔයාලට කියන්නම් මගේ කලින් වීඩියෝ වලත් ඇති DC කරගන්නේ කොහොමද කියලා DC කරගන්න ඔයාලට මෙන්න මේ විදිහට 1 ඇම්පියර් ඩයෝඩ් දෙකක් අවශ්‍ය වෙනවා ඩයෝඩ් දෙකයි ඊළඟට ඔයාලට 10 UF වෝල්ට් 25 හෝ 16 තිබුණත් ඇති ඉතින් 25 ගත්තොත් ගොඩක් හොඳයි ඩැමේජ් වෙන්නේ නැතුව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හරි මේකත් වාට මම මේ වීඩියෝ එකට එකතු කරන්නම් නැවතත් මේක කොහොමද හදාගන්නේ කියලා වාට සුද්ධ කරගන්න හරි දැන් වාට පේන ඇති මේකේ අවුට්පුට් එකේ මේ විදිහට තියෙනවා වෝල්ට් 12 දෙකක් තමයි මෙතන තියෙන්නේ මේ පැත්ත AC වෝල්ට් 230ට දෙන පැත්ත තමයි මේ රතු පාට පැත්ත තියෙන්නේ මිලියම් පෙර 300 ට්‍රාන්ස්ෆෝමරේ අවුට්පුට් එක මේ විදිහට තියෙන්නේ ඉතින් මේ කළු දෙක තමයි දෙකොනේ දෙක අපිට ඒ දෙකට ඩවුට් දෙකක් පාස් කරන්න තියෙනවා අර මම ඉස්සෙල්ලා පෙන්නපු 1 ඇම්පියර් ඩවුට් දෙකේ කළු පාට පැත්ත ඒ කියන්නේ මේ මේ සුදු ඉර තියෙන පැත්ත डायोड रीना दीर तीन ये अमुन गण इट पास मे को दिखट अभी मे ट्रांसफॉमर आउटपुट देखो वायर दिख विन विन स्लीव ट्यूब दिन तिंट पात मम्मी वीडियो कर्रेनि सह मम्मी स्लीव ट्यूब दिखा पास पेहदी बला बेरवे मम्मी दम्मी पास හරි ඩයෝඩ් එක ওই විදිහට ඩයෝඩ් දෙකම පාස් කරත්තා ඊට පස්සේ 10 UF කන්ඩෙන්සර් එක මේ සුදීර තියෙන පැත්තේ රින ඒ පැත්ත තමයි අපි මේ තනි වයර් එකට ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකේ මැද වයර් එක දෙකොනේ වයර් දෙක තමයි මේ ඩයෝඩ් දෙක දාලා තියෙන්නේ ධන පැත්ත මෙන්න මෙතෙන්ට මෙහෙම තියලා අමුණ ගන්න. ඔයාලට මේක ඕන නම් PCB කෑල්ලක අමුණ ගන්න පුළුවන්. මම මේක මේ සරලව අඩුම වියදමින් කරගන්න පුළුවන් විදිහ තමයි ईट पास धन सप्लाई आउटपुट तीन मिनी मेतनी डेन रीन तीन कंडी रीन तीन पेन अभी मेतनी रीन सह मेतनी धन अरगन सीट दील बल वेड करना विधि हर ट्रांसफॉमरी मन की दी दिन वैर दिख पास मेक दाली हदप सर्किट के मैं पे मिथने एके मित्रमा कंट्रोल रीन सप्लाई पास तिंटा रीन सप्लाई पास इट पास ट्रांसफर के मेदपिंडमाइ धन सप्लाई दिन तीन मैं मिथन धन सप्लाई पास दप्लाई ट्रांसफर मेदपिंग पास
කූලින් ෆෑන් එක අමුලම තිබුණේ කලින් විදියට දැන් තින් මේකට AC කෝඩ් එකක් අමුලගෙන 230ට ගහලා බලමු කන්ට්‍රෝල් කරලා කොහොමද කියලා හරි ඔන්න AC කෝඩ් එක මම ඔන්න අමුල ගැත්ත කනෙක්ටර් එකක් දාලා මේ කෝඩ් නම් හොයන්න යන්න පා මේ ඔරිජිනල් කෝඩ් එක මම අටින් ගෙන අපල කිකේ ස්විච් එකකුත් තියෙනවා එකේ මගින් ඉතින් හොයි විදියට තමයි AC කෝඩ් එක තියෙන්නේ ඉතින් මේක සාමාන්‍ය කෝඩ් තියෙනවා පින් දෙකේව ලංකාවේ අඩු ගන්නට ගන්න පුළුවන් එහෙනම් සප්ලයි දීලා බලමු ෆෑන් එක වැඩ කරන විදිය ඔන්න ෆෑන් එක මම තියාගත්තා ආට පේන්නේ නැති දැන් වැඩ කරනවා වැඩි කරාම අද්දිත් එහෙනම් ආට ෆුල් මේ වැඩි කරලා තියෙන්නේ ටිකක් අඩු කරමු ගොඩක්ම හුලඟ තියෙනවා ඔන්න අඩු කරා ඉතින් සුපිරියටම වැඩ කරන විදිය තමයි ඔය ට්‍රාන්ස්ෆරේටර් ෆීෂන් එකක් නම් අවශ්‍ය නැහැ මොකද මේකේ ගොඩක්ම පොඩි මිලි ඇම්පියර් ගන්නක් තමයි ගන්න. ඉතින් ඔයා හදන ඔයාගේ ෆෑන් එක අමුණලා ඔයා බලන්න හීට් ෆ්‍රීමක් වෙනව නම් විතරක් ෆීෂන් එකක් යොදන්න. මොකද ෆීෂන් එකක් අවශ්‍ය නැහැ මේක මේ ෆෑන් සර්කිට් එකට. ඉතින් මේ නෝමල් තියලා තියෙන නොහිමින් කරගෙන. ඉතින් මේක වැඩි කරාම සුපිරියටම වැඩ කරන ලේසියෙන්ම හදාගන්න පුළුවන් සර්කිට් එක තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේක හදලා බලන්න ඔයාගේ මම දැකලා තියෙනවා ලේඩිස් අය හැම මේ ලිප් හදන හැටි වීඩියෝ දාලා තියෙනවා. ඉතින් එයාලට උනත් මේක සරලව මේක බලාගෙන මේ විදිහට හදාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ස්විච් එකක් අවශ්‍ය වෙන්නේ අර පැත්ත ප්ලග් කරන පැත්ත කට් කරන්න ඕන නම් ඔයාට ස්විච් එකක් දාගන්න පුළුවන්. මේ පැත්ත නම් ස්විච් අවශ්‍ය නැහැ. මේක 0 කරාම සම්පූර්ණ ෆෑන් එක නතර වෙනවා. මේ හීට් වෙන්නේ මොකුත් නැහැ. ආය වොලියම් එක අල්ලනකොට තමයි මේක වැඩ කරන්න පටන් ගන්න. ඉතින් ওই විදිහට තමයි සර්කිට් එක වැඩ කරන්නේ. ඉතින් ඔයාට ස්විච් එකක් දානවා නම් 230 පැත්තේ එක වයර් එකක් කපලා ඔයාට පුළුවන් ස්විච් එකක් හමුල ගන්න. ඉතින් ගොඩක් අය ස්විච් එකක් දාලා මේකේ ලස්සනට මේකට නොබ් එකක් දාලා ඔයාට ඔයාගේ කැමති විදිහකට ඔයා හදන ලිපේ මේ වගේ බොක්ස් එකක් හයි කරනවා. ඉතින් මේ බොක්ස් එකේ ලේති මේකේ ට්‍රාන්ස්ෆෝර් එහෙම හයි කරලා ඔයාට පුළුවන් මේක ඇතුළෙම මෙතෙන්ට වොලියම් කන්ට්‍රෝල් එක දාන්න හදා ගන්න. ඉතින් මේ ඔගේ බොක්ස් එකක් අරගෙන මේ සර්කිට් එක මේකේ අමුණ ගන්න එක ඕන කෙනෙකුට කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලට අවශ්‍යම කරන දේ ওই විදිහට තමයි අද මම අරගෙන ආවේ. ඉතින් ওই විදිහට තමයි මේක හදාගන්න තියෙන්නේ හරිම සරලයි. ඉතින් ඔයාගේ මොන හරි මතයකින් දෙයක් තියෙනවා ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් කරගන්න. අද වීඩියෝ මෙතනින් ඉවරයි. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්.